ගෞරවණීය මහන්ස ආස්වාදයේ ආගියන් අහන්න හරි ආස්වාදයේ අකුසලයක්ද නැත්නම් අකුසලයක් වෙන්නේ කොම්න අවස්ථාවකද ආස්වාදයේ ආස්වාදනය කළොත් පිනවා පිනවා ආස්වාදනය කළොත් මේ පිනවා පිනවා ආස්වාදනය කරන්නේ කාම විතක්ක විචාර පැවැත්වීමෙන් ඒ වගේම විඳවා විඳවා ආස්වාදනය කරනවා ව්‍යාපාද විතක්ක විචාර පැවැත්වීමෙන් මන මන ආස්වාදනය කරනවා අදුක්කම අසුක සංසන්දනය කිරීමෙන් තුනකින්ම අසුතවත් පුතක් යන පුද්ගලයා ආස්වාදය ආස්වාදනය කරනවා ආස්වාදනය කරන හැම අවස්ථාවකම තණ්හාවෙන් හිත කිලුටු වෙනවා උපාදානයට මුල් වෙනවා නිවනට මඟ බැහැනවා එතකොට දැන් මේ බුදුහාමුදුරන්ටත් ප්‍රිය මනාප ලස්සන මිහිරි මధుර ඇහැට රූප දැක්ක කණ්ඩ ශබ්ද ඇහුණා බුදුහාමුදුරෝ ඒවා ආස්වාදනය කළේ නැහැ ඒවා දැක්කා ඒවා ආස්වාදනය කරන්න ගියේ නැහැ ඒවා දිගේ සංචේතනා පවත්වුවේ නැහැ ඒවා දිගේ සම්පස්ස වුණේ නැහැ සංකාර කළේ නැහැ අර සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්ද දුක්ඛේ කියලා එතෙන්දිම නිබ්බිදාය තත්වයටපත් වුණා. ඒ නිසා ආස්වාදනය කළේ නැහැ. ඒ නිසා හිත කිලුටු කරගත්තේ නැහැ. අසුතවත් පුතක් යන පුද්ගලයා ඒවෙන් හිත කිලුටු කරගන්නවා මොකද ඒකේ ආමිෂ සුවයක් තියෙනවා. ඒ පුද්ගලයා දන්නේ නැහැ මේකේ නිරාමිෂ සුවයක් බවට පත් කරගන්න. ඒක නිසා අසුතවත් පුතක් යන පුද්ගලයෝ ආමිෂ සුවයෙන් ආස්වාදනයක් ලබනවා. ආමිෂ සුවය වටිනවා පුතක් යන පුද්ගලයාට නමුත් ඒ පුද්ගලයා දන්නේ නිරාමිෂ සුවය පිළිබඳව. ඒක නිසා ඒ වගේ දේවල් වලින් ආමිෂයක් සුවයක් ලබනවා ආස්වාදනය කරනවා. ආස්වාදනයේ ආදීනව තියෙනවා අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මන් තත්ත්වයට පත්වීම සමග. නමුත් නිරාමිෂ සුවේ ආදීනව නැහැ නිවෙනවා මිදෙනවා නිදහස් වෙනවා. මේක තමයි දෙපැත්ත. ඒ නිරාමිෂ සුවේ බවට පත් කරගන්න විදිහ. ඒකට තමයි ආනපාන සති සමාධිය සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වඩන හැම මොහොතෙම ආමිෂ සුවේ අත්හැරලා නිරාමිෂ සුවේ තමන්ට ලැබෙනවා. වහන්සේ දීර්ඝායු